අද සැප්තැම්බර් 21 2024යි. අපිට ආරංචි, අපි කියන්නේ මට ආරංචි, ඕගලන්ට නව අලුත් යුගයේ ජනාධිපති කෙනෙක් ලැබෙනවායි. ඔහුගේ ජයග්‍රහණය පතා, ඒ කියන්නේ 22 වෙනිදා දහවල් 11 12 1 2 වෙනකොට ඒවා ඔක්කොම ගණන් කරලා කියනකොට ඔබලට මුළු රටටම අලුත් ජනාධිපති කෙනෙක් හම්බ වෙනවා. ඔහුගේ පොඩි කන්සෙප්ට් එකක් මම කියන්න. ඒ කන්සෙප්ට් එක අපිට අදාළයි. ජර්මන් භාෂාව ඉගෙන ගන්න ඒගොල්ලන්ට අදාළයි. මොකද ඒ කන්සෙප්ට් එක? ඔහු කියනවා හැම දරුවෙක්ම, සියලුම දරුවන් හැම දරුවෙක්ම පාසල් යා යුතුයි. දෙමව්පියන්ට තියෙන බර දරුවා විසින්, නැත්නම් දරුවා බරක් හැටියට ඒ ලැබෙන ඒ කනගාටු, නැත්නම් ඒ ඛේදවාචකය තුරන් කිරීමේ වැඩපිළිවෙලක් තමයි ළමයාව පාසල් යැවීම. දෙවෙනි කාරණේ, ඒ හැම ළමයෙක්ම 9 පාස් වෙලා ඉගෙන ගැනීමට අවස්ථාවක් නැති වුණොත් යම් යම් හේතු නිසා O level, A level කැඩිලා බිඳිලා අවස්ථාවක් නැති වුණොත් ආර්ථික තත්ත්වය නිසා, මොන හරි පුද්ගලික ප්‍රශ්න නිසා සියලු දෙනාම ඉස්කෝලේ ගිහින් ආපසු ගෙදර එන්නේ vocational training එකක් කරලා විතරයි. ඒකට අපි ජර්මන් භාෂාවෙන් කියනවා Ausbildung. හැම කෙනෙක්ම වෘත්තීය පුහුණුවක් ලබනවා. මිසක් කිසිම කෙනෙක් පිට වෙන්නේ නැහැ. මේ concept එක තමයි ජර්මනි, ඔස්ට්‍රියාවේ, ස්විස්ලන්තේ, ජර්මනියක පටන් ගත්තා. මුළු යුරෝපෙම පැතිරුණා. ඒගොල්ලෝ දැක්කා හැමෝටම වෘත්තීය පුහුණුවක් ඕනේ කියලා. මේ වෘත්තීය පුහුණුව හරි වැදගත්. ඇයි හේතුව? මේ වෘත්තීය පුහුණුවෙන් තමයි පවුලක් දියුණු වෙන්නේ. වෘත්තීය පුහුණුව ඉගෙන ගත්ත කෙනාට හොඳයි, පවුලට හොඳයි, සමාජයට හොඳයි, රටට හොඳයි. ඒක නිසා තමයි ලස්සන රටක්, සන්තෝෂ වෙන රටක් කියලා නම් කරන්නේ. මේක තමයි concept එක. මේ එක උදාහරණ මම මේ කියන්නේ. තව උදාහරණ ඕන තරම් තියෙනවා. අන්න ඒක නිසාම මේ මිනිස්යාට අද බොහෝ අය ඡන්දෙ දෙනවා. අද දවසක්, අලුත් දවසක්. ඉතින් ඒකට කියනවා මම Glückwunsch, herzlichen Glückwunsch. හර්දාගේම ස්තුතිවන්ත වෙනවා. බොහෝ අයට දැන් තේරිලා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනි කියලා. ඕකේ. අද මොනවාද අපි කතා කරන්නේ නැහැ. බොහෝ අය නිතර නිතර අහන ප්‍රශ්නත් එක්ක තමයි මේ වීඩියෝස් කරන්නේ. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ යන්නේ හුඟක් ඒගොල්ලෝ පටලව ගන්නවා. Is it who? Su. English වලින් to. සමහර වාක්‍ය to වෙනුවට, English වලින් to වෙනුවට Is it who දාන්න නැතුව වචනයක් පාවිච්චි කරනවා. ඒක තමයි නාග්. ඒක තමයි අද මාතෘකාව. ඉතින් නාග් දාලා කොහොමද කතා කරන්නේ? මොන වගේ අවස්ථාවලද කතා කරන්නේ? ඒකෙන් අපි කරුණ කීපයක් බලමු. බලලා ඕගොල්ලෝ බලන්න, ඕගොල්ලන්ට මේව අලුත්ද කියලා සමහර ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් තාමත් B1 B2 කරලා ඒගොල්ලෝ පවා පටලව ගන්නවා මේ නාග් කියන එක. නාග් කියන අවස්ථාවල් අපි දැන් බලන්න යනවා. එහෙනම් අලු ස්කූටර් උන් බිස්බල් අලු ජනාධිපතිතුමත් එක්ක අනිත් වීඩියෝ එකේදී හමු වෙමු. එහෙනම් බයි බයි. හලෝ, අපි අද කතා කරමු එක මාතෘකාවක් ගැන. ඒක කොහොමද වාක්‍ය වලට යොදවන්නේ කියලා. අද කතා කරන මාතෘකාව තමයි නාක්. නාක් කියන එක බොහෝ අය බේ අයින්ස් එකේ අයත් බේස්වයි එකේ අයත් පටලව ගන්නවා. නාක් කියන්නේ හොඳම උදාහරණය තමයි මේ ගෙදර යන එකට. නාක් කියන්නේ සමහර ඒගොල්ලෝ ටු කියලා මතක තබා ගන්න. ටු හෝම්, ගෝ ටු හෝම්, ඐ ඇම් ගෝ ටු හෝම් කියන එක. ඉෂ් ගේ නාක් හවුස ටු එක, ඉස් ඉට් උ සු එක තමයි සාමාන්‍යයෙන් ටු නේ. එහෙමනේ. හැබැයි මෙතනදී නාක් හවුස කියලා වෙනම දිසාවකට යනකොට
භාවිතා කරන. ඒකනම් බලමු. එය ගීට් නක් ලින්ස්. අන්න එතනකටත් වමට යනවා. එයා යන්නේ වමට. එතකොට නක් ලින්ස්. ටු සු ලින්ස් නෙමෙයි. නේ? ටු ලින්ස් නෙමෙයි. නක් ලින්ස්. ඒ කියන්නේ ටු ද ලෙෆ්ට් කියන එක. ඉස් ගීට් සී ගීට් නක් ඩොච්ලන්ඩ්. මුට ගීට් නක් ඕබන්. අම්මා උඩ තට්ටුවට යනවා. නක් ඕබන්. ඕපා ගීට් නක් උන්ටන්. මයින් බ්‍රූඩර් ගීට් නක් ෆෝන. ඉදිරියට යනවා. විය ගීයන් නක් ඔස්ටන්. අපි ඊස්ට් එකට යනවා. නැගෙනහිරට. මයින් ශ්වෙස්ටර් ගීට් නක් සුඩන්. The kinder gehen nach draußen. මේ ගැන අපි කතා කරමු ඉංග්‍රීසි භාෂාවනුත් සිංහල භාෂාවනුත් පොඩි පරිවර්තනයකුත් සමග. මෙතන ඔබ බලන්න නාක් හවුස විතරක් නෙමෙයි අපි මෙතන ඉගෙන ගන්නවා වැබ් එක. මොකද්ද වැබ් එක? ගේහ ගේයන් එකකින් නේ. මම ගේයන් කරනවා ගේහ පෙදලි. ඒ වගේම හවුස මෙතන තියෙනවා. එහෙනම් වැබ් එකයි අපිට තව හවුස කියලා අලුත් වචනකුත් එනවා. ලින්ක්ස් කියලා අලුත් වචනයි. ඩොච්ලන්ඩ්, ඕබන්, උන්ටන්, ෆෝන, ඔස්ටන්, සුඩන්, ඩ්‍රවුසන් මේ ඔක්කොම B1 B2 වල ලේසන් වල නැත්තම් හුරන් වල ෂයිබන් වලට ඒ වගේම ස්ප්‍රෂන් වලට භාවිතා කරන්න පුළුවන් වචන. එන පාඩුවක් නෑ මේක දැනගන්න එක. ඉෂ් ගියන හවුස. ඩූ දැම්මම ඩූ ගේස්ට් නාක් හවුස. කොන්ජුගේෂන් වල ගේන් එක ඩූ දැම්මම ST. ඒක හුඟක් අය දන්න. එය ගේට් නාක් ලින්ස්. ඩූ දැම්මම ඩූ ගේස්ට්. හරි. සී ඇය දැම්මොත් ස්ත්‍රීලිංග සී ගේට් නාක් ලින්ස්. එතකොට වැබ් එක එහෙමම තියෙනවා. නාක් ලින්ස් නාක් හවුස කියන එක එහෙමම තියෙනවා. සී ගේට් නාක් හවුස. විය දැම්මොත් විය ගේහන්. අන්න එතන වැබ් එක වෙනස් වෙනවා. විය ගේහන් නාක් ඩොච්ලන්. මුට ගේට් නාක් ඕබන්. ඕපා ගේට් නාක් ඕබන්. ඒක එහෙමම තියෙනවා. සී ගේට් නාක් ඕබන්. ඕපා ගේට් නාක් උන්ටන්. මයින ශ්වෙස්ටර් ගේට් නාක් උන්ටන්. හරි. මයින් බ්‍රූඩර් ගේට් නාක් ෆෝන. මගේ මල්ලි යනවා ස්ටේජ් එක ගාවට යාගේ සහතිකය ලබා ගන්න. අන්න ඒ වෙලාවට කියනවා නාක් ෆෝන. පල්ලෙහාට යනවා පල්ලෙහා තට්ටුවට නාක් උන්ටන්. උඩ තට්ටුවට නාක් ඕබන්. ඒ වගේ. හරි. එතකොට අපිට පුළුවන් මෙතන නාක් ඩොච්ලන් කියන එක නාක් කලම්බෝ, නාක් තිරුකුණාමලේ, නාක් බංකොක්, නාක් සිංගප්පූර් මේ වගේ කියන්න පුළුවන්. නාක් USA. එහෙනම් අපිට දිසාවකට නැත්නම් නගරයකට නාක් දාන්න පුළුවන්. විය ගේන් නාක් ඔස්ටන්. අපි නැගෙනහිරට යනවා, බටහිරට යනවා, කඳුකොරේට යනවා නේ. එතකොට නාක් පාවිච්චි කරන්න පුළුවන්. මයින ශ්වෙස්ටර් ගේට් නාක් සුඩන්. මයින ශ්වෙස්ටර් ඩී ශ්වෙස්ටර් මයින ශ්වෙස්ටර් ගේට් නාක් සුඩන්. සවුත් එකට යනවා, දකුණට යනවා නේ. සුඩන් දකුණු පළාතේ. මේව එනවා හුරන් වලදී. සුඩන් සුඩන් වල රේනින්. සුඩන් ඉස් රේග්නට් ඉන් සුඩන්. ඔස්ටන් වල හෙවි වෙදර් එක. දැඩි සුළඟ. ඔස්ටන් වේට් ඩී දස් වින්ඩ් නැත්නම් ඩී සොන. ඩි කින්ඩර් ගේන් නාක් ඩ්‍රවුසන්. ඩි කින්ඩර් ප්ලූරාල් එක නිසා ගේට් කියන එක ගේහන් වෙනවා නාක් ඩ්‍රවුසන්. ඩ්‍රවුසන් කියන්නේ එළියට යන. පැහැදිලිද? එහෙනම් අපි වාක්‍ය ටිකක් එක බලමු. ඒක බලන්න ඉස්සෙල්ලා අපි බලමු මේ නාක් කියන එක පොඩ්ඩක්. නාක් නාක් කියන්නේ එස් බෙසයිෂ්නට් අයින බෙස්ටිම්ට රිෂ්ටු. ඒ කියන්නේ මේ දිසාවක් සම්බන්ධව කතා කරනකොට අපිට නාක් යූස් කරන්න පුළුවන්. නැත්තම් එස් බෙසයිෂ්නට් අයින බෙස්ටිම්ට සීල්. ඕට් එකක්. සීල් කියන්නේ ඉලක්කයක් නේ. ඒ ඕට් එකක් ගමනාන්තයක්. මාතර, ගාල්ල ඒ වගේ නේ. ඒ වගේ ඒවා එක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන දැන් ටිකක් පැහැදිලි වුණා. මම හිතන හුඟක් අය දන්නවා මේක. මම හිතුවා මේ පොඩ්ඩක් වැරදි තාමත් වැරදි සිදු වෙන අවස්ථාවවලදී මේවා නිවැරදි කිරීම උදෙසා කිව්වොත් නැවත වාරයක් හොඳයි කියලා. දැන් මේ නාක් කියන එකේ
පිළිතුර දෙන්න ඉස්සෙල්ලා අපි හැමතිස්සෙම අකුසටිව් ඩාටිව් වලින් පොඩ්ඩක් හිතන්න ඕනේ. ඉතින් මේ නා කියන එක අකුසටිව් වලින් මෙහෙමයි කියන්නේ. එක්කෝ වෝ ගේස් ඩූ හින්. ඉන් ගේන් එකෙන් එන්නේ. නැත්තම් හාන්න පුළුවන් වොහින් ගේස් ඩූ. අන්න එතකොට කියන්න පුළුවන් ඔබ කොහෙද යන්නේ? වෝ ගේස් ඩූ හින්, වොහින් ගේස් ඩූ අන්න නා කියක පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් වොහින් ගේස් ඩූ, වොහින් ගේස් ඩූ, වොහින් ගේස් ඩූ මේ වගේ. හරි? ඉස් ගේනක් හවුස්. මම ගෙදර යනවා. වෝ බිස් ඩූ. ඔබ කොහෙද ඉන්නේ? අන්න එතකොට පුළුවන් is it u පාවිච්චි කරන්න. su ඔබ කොහෙද ඉන්නේ? wo bist du? wo කියන්නේ dative. wohin කියන්නේ accusative. ඒක හුඟක් අය දන්නවනේ. wohin nach hause, wo bist du? ich bin zu hause. මම ගෙදර ඉන්නේ. පැහැදිලිද? මම අම්මා ගාව ඉන්නේ කියලාත් කියන්න පුළුවන්. ich bin bei meiner mutter, bei meiner schwester, bei meinem bruder. පැහැදිලිද? nach එකේ su එකේ දැන් ඒ වෙනසත් ඔබ දැන් ඉගෙන ගන්නවා. හරි. තව උදාහරණ ටිකක් බලමු. wohin gehst du? wohin gehst du? wohin fährst du? wohin fliegst du? er geht yanawa eka payin wenna puluwa hari naththam fährt fahren ekin ævidagena yanawa mokakin hari yanawa eka train ekak wenna puluwa car ekak wenna puluwa station bahn s bahn fährt er geht naththam fährt nach links fliegen eka fly karana fleeks to air fleeked nak links කියන්න බෑනේ. හැබැයි කියන්න පුළුවන් ෆ්ලයිට් එකක් දැක්කම වමට හරවනවා. air fleek නැත්නම් das flug soll fleek nak links. sie geht nach deutschland. mutter geht nach oben. පැහැදිලිද? දැන් ටිකක් නිකන් අයිඩියා එකක් ආවද? මේ නාක් කියන එක පටලව ගන්න එපා. සූ එකත් එක්ක. නාක් නාක්. පැහැදිලිද? හුඟක් දේවල් තියෙනවා මම මේ පොඩි කොටසක් ඔයගලට ගත්තේ. නා කියලා දැක්කම වාක්‍යයක පොඩ්ඩක් බලන්න. බල්ලා එක කට හුරු කරගන්න පුරුදු වෙන්න. වොයින් ගේස් ටු. ආ. කොහටද යන්නේ? ඕපා ගේට් නාක් උන්ටන්. වොයිග් ඕපා වෝ වොයින් ගේස් ටු. ඕපා ගේට් නාක් උන්ටන්. ඕපා කියනවා ඉෂ් ගේ නාක් උන්ටන්. පැහැදිලිද? වොයින් ගේස් ටු. ඕපා කියනවා ඉෂ් ගේ නාක් උන්ටන්. third person එකනේ වොහින් ගේස් ඩූ කිව්වම දෙවෙනි එකනේ ඕපා උත්තර දෙන්නේ නැහැ. කටේ සමහර විට බ්‍රාඩ්වෝස් එකක් නේ සොසේජස් එකක්. එතකොට ආච්චි කියන ඕපා ගේට් නාක් උන්ට. ඒ වගේ අවස්ථාවක. මයින් බ්‍රූඩ ගේට් නාක් ෆෝන. ඉස්සරහට යනවා. සහතිකයක් ගන්න නැත්නම් පෝලිමේ ඉස්සරහට යනවා. එයා මොන හරි ළඟට පේන්නේ නැති නිසා ඉස්සරහට ගිහිල්ලා බලනවා. මයින් බ්‍රූඩ ගේට් නාක් ෆෝන. දැන් මෙතන බ්‍රූඩ කියන්නේ සහෝදරයා. මෙතන අයියා මල්ලි කියන එක මෙතනදී වෙනස් වෙනවා. මයින් ක්ලයින් බ්‍රූඩ මගේ පොඩි සහෝදරයා. එහෙනම් මල්ලි. මයින් ග්‍රෝස බ්‍රූඩ මගේ ලොකු සහෝදරයා. අයියා. ඈ එහෙම දාන්න පුළුවන්. මෙතන දාන්න පුළුවන් මයින ශ්‍රෙස්ටර්. මයින ක්ලයින ශ්‍රෙස්ටර් ගේට් නාක් ෆෝන. ක්ලයින මගේ නංගි. මයින ඇයි මයින? ශ්‍රෙස්ටර් ඩී නිසා. මයින ශ්‍රෙස්ටර්. meine kleine schwester meine kleine wenuwට große schwester meine große schwester geht nach vorne හරි නැත්නම් එකට නමක් දාන්න පුළුවන් die lisa geht nach vorne පැහැදිලිද wir gehen nach vorne wir fahren nach osten අපි යනවා දැන් නැගෙනහිරට නේ තිරුකුණාමලේ පැත්තට නේ ගිහිල්ලා බලනවා ශාහ් පාසි කුඩා කල් කුඩා නේ ලස්සන පළාත් තියෙනවා ලංකාවේ නේ ඉතින් ලංකාවට කියනවා ෆිය යාරසයිටන් කියලා ජර්මනි ගොල්ලෝ. ෆිය යාරසයිටන් කියන්නේ අවුරුද්දේ ඕනම දවසක එන්න පුළුවන් සමර් එකට ඉන්න පුළුවන් වෙස් පැත්තේ, වින්ටර් එකට වෙන්න පුළුවන් ඒ පැත්තේ. ඒගොල්ලෝගේ පැත්තෙන් බලනකොට. නැත්නම් ලංකාවේ පැත්තෙන් සීසන් එක තියෙන්නේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි, මාර්තු කොහෙද? වෙස් පැත්තේ. වෙස් පැත්තේ කියන්නේ ඔය කොළඹ ඉඳලා පල්ලෙහාට ගලාගෙන යන විරළ තීරුව. නේ? කලුතර තියෙනවා, වාද්දුව තියෙනවා, ඊට පස්සේ තියෙනවා බෙන්තොට, ඊට පස්සේ බෙන්තර ගඟ තියෙනවා, ඊට පස්සේ ඔහම ගියාම හික්කඩුව, මිරිස්ස, උණවටුන, මිරිස්ස යනාදී. පැහැදිලිද? අනිත් පැත්තේ තිරුකොණාමලේ පැත්තේ ඒ පැත්තට ඔස්ටන් එහෙ තියෙනවා
විනින් වෙදර් එකක් මෙහි හොඳ වෙදර් එක තියෙනකොට ඒක මාරු වෙනවා. එහෙනම් මේක යාරසීල් එකක් මුළු අවුරුද්ද පුරාම යන්න පුළුවන්. මේකට අර සුදුහම තින මහත්තුරු වගේක් ආව 1505 පෘතුගීසියෙන් මතකද ලෝරෙන්සෝ ද අල්මේදා. ඒ කාලේ හිටියා විමලස් ධර්ම සූර්ය රජුරු. ඔහුගේ බිරිඳ මට මතක හැටියට කතරීනා දෝන කතරීනා මතකද? අන්නේ කාලේ ඒගොල්ලෝ ආව කව මේක පැරඩයිස් එකක් කියලා. මේ වීලුවට නෙමෙයි කිව්වේ. ඇයි? ඒගොල්ලෝ ආසියාවේ හැම තැනම ඇවිදලා 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 කරක් ගාලා මැලේසියාවද තායිලන්තේද හැම තැනම ගිහිල්ලා ආවේ ලංකාවට. ඇවිල්ලා කිව්වා මේක තමයි නියම රට. මේකේ අපිමු. ඇයි? මේකේ සාරවත් පස් කොටසක් තියෙනවා හැම තැනම. ඇට ටිකක් විසි කරාම ඒවා දවස් 3-4ක් වෙනකොට පැලවෙනවා. එච්චර පෝෂණ රටක්. ඒකට තමයි මේ පැරඩයිස් කිව්වේ. පාරාදීසය. අපිට නම් සත පහකට අපි ගණන් ගන්නෑ නේ. ඇට විසි කරන්නේත් නෑ කුණු බක්කේට දාලා යවන. ඉතින් ඒකයි කෘෂිකාර්මික රටක්. දැන් අලුත් පරිවර්තනයකට එනවා. කවද්ද? සැප්තැම්බර් 21ද කොහෙද නේ? ඈ? රට කාටද කියලා එහෙම කියන්නේ රතු පාට සහෝදරයෝ නේ, බ්‍රදර්ස්ලා නේ, සහෝදරයා සහෝදරිය. අන්න ඒගොල්ලෝ රට බාර ගන්න යනවා. ලොකු පරාවර්තනයක්. කෘෂිකාර්මිකව නැගිටින්න හදන රටට ආශිර්වාද ලැබේවා. කරන කවුරු වුණත් කමක් නැහැ. කෘෂිකර්මයට වගේම තරුණ තරුණියන්ට ඉඩ දෙන, ඔවුන්ගේ ගමනට බාධා නොකර ඕනම තැනක් නීතිය යටතේ, එක නීතියක් යටතේ ඔක්කොටම කරන්න ලබා දෙන කෙනෙකුට මේ රට ගෙනියන්න පුළුවන්. මේක ලොකු පරාවර්තනයක් වෙන්න ඕනේ නේ. මේක පරිවර්තනය වෙන්න ඕනේ, සිස්ටම් චේන්ජ් එක. ඒක වෙනවා, බය වෙන්න එපා. අද හෙට වෙනවා. වොයින් ගේස්ටු මයිනර් ශ්‍රෙෂ්ඨ ගේට් නාක් ස්වීඩන්. Meine Schwester geht nach Süden. Die Kinder gehen nach draußen. Der Sven muss nach hinten. Ja, bitte passe da noch. Poli me wenn na puluwa, bitte passe peliyata wenna puluwa. Ena, meine Schwester geht nach Süden. Die Kinder gehen nach draußen. Der Sven muss nach hinten. Pädili, edde, terunade. Oba hitana wana, obi yam kisi deyak. අලුතෙන් ඉගෙන ගත්තයි කියලා කමෙන්ට් එකක් දෙන්න. ෂෙයා කරගන්න ඔබ දන්නේ නැති කෙනෙක් එක්ක. එහෙමනම් නැවත හමු වෙන තුරු මම මෙතනින් නතර වෙනවා. අලස් ගූට ආයුබෝවන් පොන්චස්.